දූෂණය වංචාව නාස්ති ආක්‍රමිකතා සහ ආකාරක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 548 වැනි ටෙලිවැකිය. අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ මේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගෙන්. මතක ඇති කාලයක මැති ඇමැත්තෙකුට මේ හදවතින්ම ස්තුති කරන්න අවස්ථාව ලැබුණේ නෑ අප්පා. ඒ නිසා ප්‍රමිතට හදවතේ ගැඹුරුම තැනින් අපේ මේ ස්තුතිය පුද කරන්න අවශ්‍යයි. හොඳේ, දැන් ඔබ කල්පනා කරන ඇති මොකෝ මේ හදිස්සියම ටෙලිවැකියත් බල්ටියක් ගහන්න හදනවද කියලා නේද? අනේ නෑ, අහලා බලන්නකෝ. ඊයේ ගත්තු දේශපාලන මණ්ඩලයේ තීන්දුව අපට සමකරන්න පුළුවන් වෙන්නේ 2022 මැයි 9 වෙනිදා කොළඹට සෙනඟ ගෙනල්ලා අරගලයට ගහන්න ගත්තු තීන්දුව හා සමානයි ඊයේ ගත්තු තීන්දුව. කොහොමද කතාව? දැන් පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය රැස් වෙලා ජනපති තරඟයේදී රනිල්ට සහය දෙන්නේ නෑ කියලා තීන්දුව කළානේ නේද? ඒ තීන්දුව හරියට 20/22 මැයි 9 වෙනිදා අරගලයට ගහන්න ගත්තු තීන්දුව වගේලු. අරගලයට ගහන්න ගත්තු තීන්දුව වගේලු. ඔන්න කටබොරු කිව්වත් දිවබොරු කියන්නේ නෑ කියන්නේ ඕකට තමයි. හොඳේ, දැන් ඒ කියන්නේ මේ ප්‍රමිතත් දැනගෙන ඉඳලා තියෙනවා අරගලයට ගහන්න ගේ ඇතුලේදී තීන්දු කළා කියලා. ඈ, සාමකාමී අරගල කරුවන්ට පොළු මුගුරු අරන් පහර දුන්නා නේද? ඒ පහර දීලත් අහනකොට මොනවද කිව්වේ? අනේ, අපි මේ පුංචි දරුවෝ වගේ, අපි නිකන් පොඩි ළමයි වගේ. හරිය, අපි පොළු දුන්නෙත් නැහැ. අනිතක කඩදාසි රෝල් කරලා සංදේශ පොළු වගේ අදුන්නේ. ඈ, එහෙමනේ කිව්වේ. එහෙමනම් ප්‍රමිත, ඔයා එදා හිටපු පැත්තේ ලොක්කෝ එහෙම තමයි කිව්වේ. ඔයාට මතක ඇති ප්‍රමිත, ඔයත් හෘද සාක්ෂියක් ඇති නම්බුකාර දේශපාලනඥයෙකු නම්. එදාම ඔය කෝට් එක ගලවලා එළියට බහින්න තිබුණා. හොඳේ, එහෙම වැරදි තීන්දුව තීරණ ගත්තු පාලකීන් එක්ක ඉන්න බෑ කියලා ප්‍රමිත ඔයාටත් එදා අපිට කියන්න තිබුණා. හොඳේ, ආ, අර වාසි පැත්තට හෝයියා කියන ගමන් නේද? කන්න ඕන වුණාම කබර ගොයාවත් තල ගොයා කරගන්න ඔයාලගේ දේශපාලනේ පරාජය කළ යුතුමයි. හොඳේ, කොහම වුණත් දැන් පොලිසියට වැඩක් තියෙනවා. දේශබන්දු නැතුවාට කමක් නෑ. හොඳේ, ප්‍රමිතගෙන් අහන්න, අරගලයට ගහන්න තීන්දුව ගත්තේ කවුද? කොහේදිද? කොහොමද? කවුද මුල්ලුනේ? ඔහේ කොහොමද දැනගත්තේ කියලා. හොඳේ, පුළුවන් නම් කරලා පෙන්නන්ට. හරි, මේ අපි නිකන් විහිළුවට වගේ පොලිසියට මේක කිව්වේ. ලොකු මහත්තුරුන්ට එහෙම ඉතින් ලොකු අභියෝගයකුත් නෙමෙයි මේ කරනවා නම්. ඈ, මේ ඒකම ඉතින් අර මේ මහජන ආරක්ෂකමති ටිරාන්, ඔයා ඔය පාස්පෝර්ට් එකක් බදාගෙන ඉන්නේ නැතුව ඔන්න ප්‍රමිතගෙන් කට උත්තරයක් එහෙම අරන් ගහන්ට කිව්වේ කවුද? ආ, එදා එහෙම කිව්වේ කවුද කියලා අල්ලගන්ට. හරිය, දැන් ඇත්තටම මේකම මේ තව එකක් මතක් වුණා. ඒ මොකද්ද දන්නවද? දැන් ඉතින් මේ උන්දලට මේ ප්‍රභූ කියලානේ අපේ රටේ කියන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට ගහන්ට පොළු දෙනවට, පොළු දීලා මිනිස්සුන්ට ගහන්ට අරනවට ඒගොල්ලන්ට කියන්නේ ප්‍රභූ කියලා. හොඳේ, දැන් මේ ප්‍රභූ කියන පැලැන්තිය ඉන්නවනේ මේ වෙලාවේ, ඒකත් මතක් කරගෙනම යන්න ඕනේ. එතකොට ජනතාවට තේරුම් ගන්න පුළුවන් වේවි අපි මොකද කරන්න ඕනේ කියලා. හොඳේ, ඇත්තටම ඔය ඉංග්‍රීසි ආණ්ඩු කාලේ නම් හරිද, එහෙම ඉතින් කතා කරන්න තරම් ප්‍රභූ කියලා පිරිසක් රටේ හිටියා. ඒ උන්දලත් මෙහෙමයි සුදු ජාතික ආණ්ඩුවත් එක්කට එකතු වෙලා ඒගොල්ලෝ හරි හරියට ගනුදෙනු කරලා එහෙම පැලැන්තියක් හිටියා. ඔය වතු පිටි යාන වාහන අරගෙන ගමේ රටේ සාමාන්‍ය ජනතාවට වඩා ඉහළින් ජීවත් වුණා. විශේෂයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනයක් එහෙම ලබාගෙන. හරිද, ඒ තමයි ඔය ආසන්නම ප්‍රභූ කියන වචනයට දෙන්න පුළුවන් සරල උදාහරණේ. මේක ගැඹුරින් විග්‍රහ කරන්න ගියොත් ලොකු වෙලාවක් යනවා ප්‍රභූලගේ ඉතිහාසය ලියන්නම. හරිය, මෙහෙම තේරුම් ගමුකෝ. ඇත්තටම ගම්වල දැන උගත් ධනේ බලය එකතු කරගත් පිරිසක් මීට දශක කිහිපයකට පෙර හිටියා. හරිය, ඒ අය ඔය තේවතු කෝපිවතු නේද, නරක බිස්නස් එකකට කරේ අරක්කු, ඒ කියන්නේ රේන්ද බිස්නස් එක. ඔව්, ඒක කළා. කොහොම වුණත් ඒගොල්ලෝ ධනේ බලේ වත්පෝසත්කම් ඇතුව ගම්වල වැජබුණා. කුඩු එහෙම වික්කි නෑ ඒ කාලේ. හොඳේ, හැබැයි මේ අද ඉන්න සමහර ප්‍රභූල, හරිද, මේ සමහර ප්‍රභූල උන්දල වැඩි හරියක් කළු සල්ලි සුදු කරගෙන ජීවත් වෙන මජර හොර ප්‍රභූල නේද? ඈත අතීතයේ සමහරුන් දේශපාලනයට ආවේ නම්බුව පිණිස, ගෞරවයේ සඳහා. හරිද, අද එන්නෙම බලය අරගෙන හොරා කන්න. වර්තමාන ප්‍රභූලගෙන් වැඩි හරියක් එහෙමයිනේ නේද? ප්‍රභූ කියන වචනයත් දෙකේ කොළියට දාපු සෙට් එකක් අද ඉන්නේ. හොඳේ, දැන් තමයි වැදගත්ම ප්‍රශ්නය අහන්න යන්නේ. හරිද,
අලුත්ම විගණන වාර්තාව ආවා. පොලිසිය කාර්ය සාධනය ගැන මේ ගැන අප ප්‍රවෘත්ති ඔස්සෙත් වාර්තා කළා. මේ විගණන වාර්තාවේ තියෙනවා 2018 සිට 2022 දක්වා 2018 සිට 2022 දක්වා අපේ රටේ ප්‍රභුහුන් රකින්න රුපියල් කෝටි 434කට වැඩියෙන් බෑ වෙලා තියෙනවා. රුපියල් කෝටි 434ක් මොකටේ? ප්‍රභුහුන් රකින්න. හරිද? පුදුමේ කියන්නේ 2022කට වඩා 2023 වර්ෂය වන විට, ඒ කියන්නේ ගිය අවුරුද්ද වෙන විට මේ ගාන තවත් ඉහළ ගිහිල්ලා රුපියල් කෝටි 583ක් කාටද? ප්‍රභුහුන් රකින්න. හොඳේ, උන්දලගේ පංචස්කන්ධය රකින්න. හරිය, ඒ කියන්නේ 2022කට වඩා 2023ේදී රුපියල් කෝටි 149ක් පොඩි ගානක් නේද? ප්‍රභුහුන් රකින්න වැඩිපුර වියදම් වෙලා තියෙනවා. කන්න නැතුව දරුවන් පාසල් අරින්න විදිහක් නැතුව මන්දපෝෂිත දරුවෝ ඉන්න බෙහෙත් ටික වෙලාවට ගන්න නැති රටක මහජන බදු මුදලින් මේ මොන ප්‍රභූලද? ඈ, මේ ඉන්නේ ප්‍රභූලද රකින්ට තරම්? අනික මේ තරම් රකින්ට මේ ප්‍රභූලගේ පංචස්කන්ධය ඇතුලේ ලූණු බිකක් තරම්වත් මොලයක් තියෙනවා නේද? එහෙම මොලයක් තියෙන උන්දලා හිටියන රටට මේ කලෙයයි? ඔව්, එහෙම අසමින් ටෙලිවිකිය අවසන් කරන්නේ මේක තේරුම් ගන්න මේ සාදේ හමාර කළ යුතුමයි කියලා.